වෙල්කම් බැක් ටු අවර් YouTube channel. මම අද ඔයාලට අරගෙන එන්නේ අපි සතියෙටම meal prep කරන වීඩියෝ එකක්. සාමාන්‍යයෙන් මම නම් කරන්නේ සතියෙටම හරියන්න වීකෙන්ඩ් එකේ දවසක තමයි කෑම රෙඩි කරලා තියන්නේ. මම අද ඔයාලට පෙන්නන්නම් මේ සතියෙට මම මොනවද හැදුවේ කියලා. මුලින්ම මම කරන්නේ අපිට ඕන කරන ලුණු සුදු ලුණු හැමදේම කපලා ලෑස්ති කරගන්න එක. ඊට අමතරව කරි ලීව්ස්, ජින්ජර් ඒ වගේ දේවලුත් මම රෙඩි කරගන්නවා. ඊට පස්සේ මම උයන්න හිතලා තියෙන එළවලු වර්ග ටික කපලා වෙන වෙනම භාජන වලට දාගන්න එක තමයි කරන්නේ. එතකොට අපිට අන්තිමට තියෙන්නේ ඔක්කොම ටික එකපාර උයාගෙන යන්න. ඒක හරිම ලේසි. මම සාමාන්‍යයෙන් කරන්නේ උයන්න කලින් ඒ සතියට පොඩි මෙනු එකක් හදාගන්නවා. ඒ මෙනු එකට මම එළවලු වර්ගයක්, ඒ වගේම කොළ වර්ගයක්, මීට් හරි, ෆිෂ් හරි, මොන හරි දේවලුත් එක්ක තමයි මේ මෙනු එක හදාගන්නේ. ඊට පස්සේ ඒකට ඕන දේවල් කලින් දවසේ ඕනේ නම් ඒවා රෙඩි කරලා තියෙනවා. එහෙම නැත්නම් ඒ වෙලාවටම ඒ දේවල් කපලා ලෑස්ති කරලා ගන්නවා. මේ වට්ටක්ක එක නම් ෆ්‍රෝසන් එකක්. ඉතින් මං ඒක කලින් දවසේ ඩීෆ්‍රොස්ට් වෙන්න තියලා තිබ්බා. මේ අටපරිප්පු එකත් මං එදා දවසේම තමයි තඹ ගත්තේ. මගේ මල්ටි කුකර් එකෙන් තමයි මං ඒක කරගන්නේ. දැන් තියෙන්නේ කෑම හදන වෙලාව. මං හැම කෑම එකම හදන විදිහ එකින් එකට පෙන්වන්නේ නෑ. මොකද මගේ කුකින් වීඩියෝ එකක් නෙවෙයිනේ මේක. මම ඔයාලට මෙතනදී පෙන්වන්නේ මම මොනවද අද දවසේ හැදුවේ කියලා. ඊට අමතරව විශේෂ දෙයක් කියන්න තිබුණොත් මම ඒක වීඩියෝ එක මැද්දේදී කියන්නම්. බ්‍රොකොලි එකට නම් මම කරේ සෝයා සෝස් දාලා ඒක පොඩ්ඩක් ස්ටර් ෆ්‍රයි කරන එක. Thank you.
ඔන්න මම මගේ කෑම ටික හදලා ඉවරයි. මම ඔයාලට පෙන්නගෙන යන්නම් මම මොනවද හැදුවේ කියලා. මේක කෝලිෆ්ලා තෙල් දාලා. තෙල් දැම්මා කිව්වොත් මම තෙල් හරි පොඩ්ඩයි දැම්මේ. ඊළඟට රතු වල එකක් හින්දලා හැදුවා. ඊට පස්සේ ලීක්ස් එකක් ඒක නම් තෙල් දැම්මා. ඒකට මම දැම්මේ එග් වයිට්. ඔයාලට ඕන නම් ඉතින් සම්පූර්ණ බිත්තරයක් උනක් දාලා ඒක හදන්න පුළුවන්. ඊට පස්සේ මම ලෑම් එකක් හැදුවා අපේ බබාට. අපි ලෑම් කන්නේ නැති හින්දා එයාට විතරක් චුට්ටක් හැදුවා. මේ තියෙන්නේ කිරිමාළු කිව්වට ඒක ටිකක් කළු වෙලා. මේ තියෙන්නේ බ්‍රොකොලි. ඒකට මම කරේ සෝයා සෝස් පොඩ්ඩක් දාලා ගත් එක. ඊළඟට මේ තියෙන්නේ මගේ චිකන් කරිය. මේක තමයි මගේ සිග්නේචර් ඩිෂ් එක. මේක කාපු අය දන්නවා මේකේ රහ කොහොමද කියලා. ඒ කට්ටිය මේ වීඩියෝ එක බැලුවොත් කමෙන්ට් එකක් දාගෙන යන්න මට. ඊළඟට මේ තියෙන්නේ පරිප්පු. මේ මාළු බිත්තර මං කන්න ආසම කෑමක්. ඊළඟට වටක්ක මං පොල්ලම්බරලා දාලා හැදුවා. ඔන්න ඔය ටික තමයි මම මේ සතිය අපිට කන්න කියලා හැදුවේ. අමතරව මම තව මාළු හොද්දක් හැදුවා අද රෑට අපිට පාන් කන්න කියලා. මේ තියෙන්නේ එක. ඔන්න මේ විදිහට තමයි මම මගේ සතියට අදාළ කෑම ටික ලෑස්ති කරගත්තේ. ඔයාලත් බලලා කියන්නකෝ කොහොමද මගේ වීඩියෝ එක කියලා. එහෙනම් අලුත්ම වීඩියෝ එකක් අරන් ඉක්මනින්ම හමු වෙන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම. ගිහින් එන්න. බයි බයි.